ආයුබෝවන් අපේ අම්මා YouTube channel එකට ඔබව ආදරයෙන් පිළිගන්නවා. අපේ අම්මා channel එකේ අලුත්ම වටිනා video නරඹන්න subscribe button එක press කරලා ඒ ළඟ තියෙන පුංචි bell එකත් press කරන්න. උත්සව අවස්ථාවකදී ඕනම බත් වර්ගයක් එක කන්න රසම රස අන්නාසි කරියක් මං අද හදනවා. බලන්න මේ recipe එක කොහේ හරි තියෙනවද කියලා. මේක මම උයන ක්‍රමය. උයන්න අන්නාසි තෝරගන්නකොට මෙන්න මේ වගේ බාගට කොළපාට වගේ තියෙන්නේ. අන්න ඒ වගේව තෝරගන්න. පොත්ත හොඳටම කහපාට වෙච්ච ඒවා ගන්න එපා. ඊළඟට අන්නාසි ලෙල්ල මේ විදියට කපා ගන්නකෝ. කළු පාටට තියෙන ඇස් වගේ ඒවා ඒවත් කපලා අයින් කරන්න ඕනේ. ඊළඟට අන්නාසි කෙඩියේ මැද කොටස අයින් කරලා තීරු තීරු වලට අන්නාසි කැලි කපාගෙන ඊට පස්සේ මේ වගේ පුංචියට කපා ගන්නවා. අන්නාසි ටික කැලි වලට කැපුවට පස්සේ ග්‍රෑම් 350ක් විතර තියෙනවා. කපපු අන්නාසි ටික ඇතලියකට දාගන්නවා. ඊළඟට ලුණු තේහෙදි 3 කාලයි සීනි තේ හැන්දකුයි දාලා මේ විදිහට කලවම් කරනවා. කලවම් කරලා පැයක් විතර වහලා තියෙනවා. පැයකට පස්සේ බලනකොට අන්නාසි වල ජූස් ටික මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඊළඟට අන්නාසි ටික වෙන භාජනයකට මාරු කරලා ඇතිලි ලිපේ තියාගන්නවා. අන්නාසියකට සේර දානවා. ඒකත් මං කපා ගන්නවා. ඊළඟට සුදු ලුණු ඉඟුරුයි මේ විදිහට චූටි වෙන්න තලා ගන්නවා. කරදමුඟුයි කරාබු නැටි ඒකටම දාලා ඒ ටිකත් තලා ගන්නවා. අන්නාසි තිබුණු ඇතිලියෙම ලිපේ තියාගෙන ඒකට පොල් තෙල් මේසෙන්දි එකහමාරකුත් දාලා තෙල් ටික රත් වෙනකොට ඉඟුරු සුදු ලුණු කරදමුඟු කරාබු නැටි තලාගත්තු සේරම දාලා පොඩ්ඩක් බෙද ගන්නවා. ඊළඟට කරපිංච රම්පේ සේර ඒ ටිකත් දා ගන්නවා. කුඩු කරගත්තු අප තේ ඇඳි අටෙන් එකක් දා ගන්නවා. බොහොම පොඩ්ඩයි. දැන් දාන්නේ කුරුඳු පොතු. ඊළඟට බීලුණු. ඒ ටික යන්තම් බෙද ගන්නවා. ඊළඟට ඒකට තුන පහ කුඩු තේ හැන්දක් එකතු කරගන්නවා. මිරිස් කුඩු Tamanට කන්න කැමති ප්‍රමාණයෙන් දාගන්න. මේ කරේකට අවු මිරිස් එහෙම එකතු කරන්න එපා. මේ රස වෙනස් වෙයි. ඊළඟට බලන්න මම මොනවද කරන්න කියලා. අන්නාසියකින් එළියට ආපු ජූස් ටික ඇතිලියට දාලා මේ ටික හොඳින් තම්බ ගන්නවා. පුංචි පුංචි දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න. මීට කලින් අන්නාසි වියදී මේ විදිහට අන්නාසි ජූස් දාලා ඉවෙ නෑ නේද? මතකයිනේ අන්නාසි ජූස් එකේ සීනි ලුණුයි දෙකම තියෙනවා කියලා. දැන් ඒකට අන්තිමට කහ කුඩු දාගන්නවා. කහ කුඩු ටිකක් දාලා මැලවෙනකොට අන්නාසි ටික එකතු කරගන්නවා. දැන් හොඳට කලවම් කරලා පියනින් වහලා විනාඩි 5ක් උයා ගන්නවා. විනාඩි 5කට පස්සේ ආයෙත් කලවම් කරනවා. උයනකොට අන්නාසියකට ලුණු දැම්මේ නැහැනේ. අන්නාසියක පෙඟෙන්න තියපු වෙලාවේ ලුණු ටිකක් දැම්මනේ. ඒ නිසා මං කෑල්ලක් කාලා බැලුවා ලුණු ටිකක් මදි. ඔන්න දැන් ආයෙත් ලුණු තේ හැඳි කාලක් දාලා කලවම් කරලා වහලා උයා ගන්නවා. දැන් තව විනාඩි 3කට පස්සේ මම පියන ඇරලා පොල් කිරි ටිකක් මේ විදියට දා ගන්නවා. මේකට දාන්න 3 5 කතර හදා ගන්න ඒවා නම් හොඳයි. එතකොට තමයි මම උයන රසටම ඔයාලටත් උයා ගන්න පුළුවන් වෙන්නේ. අන්නාසි ටික වැහෙන ගානට උකු පොල් කිරි දාගත්තා. දැන් ගින්දර වැඩි කරනවා. දැන් විනාඩි 3ක් විතර ලිපෝඩු තියලා අන්නාසි ටිකට මේ වගේ නට නටා ඉන්න අරින්න. පියනෙන් වහන්න එපා. බිරියානි මසාලා. දැන් තේ හැඳි 3 කාලක් විතර බිරියානි මසාලා අන්නාසියගේ උඩට ඉහා ගන්නවා. ඉහළ ඉවර වෙලා ලිප් ඔෆ් කරලා පියනෙන් වහලා තියෙනවා. බිරියානි මසාලා 3 5 හදන වීඩියෝ අපේ අම්මා channel එකේ තියෙනවා. බලලා හදා ගන්න. විනාඩියක් වහලා තියලා ඇරියා. තවම නටනවා. හරිම සුවඳයි.
දැන් ඉතින් කෑල්ලක් කාලා රස බලලා සීනි මදි නම් සීනි ටිකක් දාගන්න. මට නම් ඉතින් මුලින්ම දාපු සීනි තේ හැඳයි අන්නාසි වලත් සීනි තියෙනවනේ. ඒ නිසා සීනි ඇති. දැන් මේ අන්නාසි කරිය මම මොකට දන්නවද හැදුවේ? බිරියානි එක කන්න. අද මම කිලෝ දෙකක බිරියානි සාස් පාන් දෙකක හැදුවා. මේ අන්නාසි එක ෆ්‍රිජ් එකේ තියලා පහුවෙන්ද කනකොට තවත් රසයි. එක දවසකට වැඩි ෆ්‍රිජ් එකේ තියාගන්න එපා. මේ අන්නාසි කරිය රයිස් වර්ග හදනකොට කන්න හදලා බලන්නකෝ. මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකත් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා චැනල් එකට සබ්ස්ක්‍රයිබ් වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව ප්‍රෙස් කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. බොහෝම ස්තුතියි.